සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ අපි හැම කෙනෙක්ටම බොහොම ආශිර්වාද ජනක දෙයක්නේ. ඒක කාන්තාවක් විදියටත් පුරුෂයෙක් විදියටත් මේ කොයි කාටත් පොදු වෙන දෙයක්. ඉතින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි හුරු වෙන්න ඕනි වගේම මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් බ්‍රහස්පතින්ද නගසවන මේ වෙලාව වෙන් කරන්නේ ඔබේ සෞඛ්‍ය පිළිබඳ කතා කරන්න. එවෙනින් ඔන්න අද අපිත් එක්ක අපේ මැදිරියට සම්බන්ධ වෙනවා විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතට වෛද්‍යතුමා. අයිබෝන් වෛද්‍යතුමනි, දැන් අද මේ අපේ කතාබහ විශේෂම අපේ කාන්තාවන්ට බොහොම විශේෂ වෙනවා. කාන්තාවන්ට තමයි ගොඩක් වෙලට සෞඛ්‍ය ගැන මේ හිතන්න අමතක වෙන්නේ. හැබැයි අපි වැඩිපුර හිතන්නත් ඕන කාන්තාව මේ තමන්ගේ සෞඛ්‍ය ගැන. විශේෂයෙන්ම අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඩිම්බ කෝෂවල හටගන්නා ගෙඩි නිසා ඇතිවන සංකූලතා පිළිබඳව. වෛද්‍යතුමනි, මොනවද මේ ඩිම්බ කෝෂවල ඇතිවන ගෙඩි කියලා කියන්නේ? ඇත්තටම ඩිම්බකෝෂ කිව්වම ඩිම්බකෝෂවල ගෙඩි ඇති වෙන විවිධ හේතු තියෙනවා. ගොඩක් ගෙඩි කියන්නේ අපි ඩිම්බකෝෂයක ගෙඩියක් කියලා කිව්වට ඒක ඉබේම ඇකිලිලා යන තරල පිරුණු අවකාශයක්. අපි දැන් ඩිම්බකෝෂයක ගෙඩියක් ඇති වුණාම ඒක මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත ඉබේම ඇකිලිලා යනවා, කිසිම සංකූලතාවයක් ඇති වෙන්නේ නැතුව. නමුත් ඉතාම සුළු ප්‍රතිශතයක් තියෙන ඩිම්බකෝෂවල ගෙඩි මේවා නිසා කාන්තාවන්ට සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවෙන ප්‍රධාන හේතු ගත්තම සාමාන්‍යයෙන් අපි කියන සිස්ටැඩිනෝම කියන ගෙඩි වර්ගය, ඊළඟට එන්ඩොමෙට්‍රෝසිස් නිසා ඇතිවෙන ගෙඩි වර්ග, ඊළඟට ඩිම්බකෝෂයක ඉබේම ඇතිවෙන ගෙඩි තියෙන අපි කියන්නේ අපි ඩිම්බකෝෂ මාසිකට සැරයක් ඩිම්බකෝෂයකින් ඩිම්බයක් පිට වෙනවනේ. ඒ ඩිම්බය පිට වෙනකොට ඩිම්බය හැදෙන්නේ තරල පිරුණු අවකාශයක. මේක ක්‍රමයෙන් ලොකු වෙනකොට අපි කියන සෙන්ටිමීටර් 3ක 4ක වගේ ප්‍රමාණයට ලොකුනාම ස්කෑන් පරීක්ෂණයකදී මේක ගෙඩියක් වගේ පේන අවස්ථාවක් තියෙනවා. මේක තමයි බහුලම ඩිම්බකෝෂයක ගෙඩියක් කියලා කියන්නේ. නමුත් ඒක ඉබේම ඊළඟ මාසෙ වෙනකොට ඇකිලා යනවා. එතකොට මේ වගේ විවිධ හේතු නිසා ඩිම්බකෝෂවල ගෙඩි ඇති වෙනවා. ඉතාම කලාතුරකින් පිළිකා තත්ත්වයන් නිසා වුණා ඩිම්බකෝෂයක ගෙඩි ඇති වෙනවා. ඉතින් මේ ගෙඩි ඇති වුණාම ඒ නිසා ඇතිවන සංකූලතා මොනවද කියලා තමයි අපි වැදගත්ම කතා කරන්න ඕනේ. මොකද මේ ගෙඩියක් තිබුණු පමණින් ඔබට කිසිම ගැටලුවක් නැහැ. මේ ගෙඩි නිසා කිසියම් ගැටලුවක් ඇති වෙනවා නම් තමයි ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් මොන වගේ ගැටලුකාරී තත්ත්වයන්ද ඇතිවන්නේ මේ ඇතිවන හේතුව නිසා? ප්‍රධාන වශයෙන්ම ඩිම්බකෝෂවල ගෙඩිවල එක බහුලම ගෙඩි වර්ගයක් තමයි මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියලා නිසා ඇතිවෙන ගෙඩි වර්ගය. මේ නිසා කාන්තාවට ඇතිවෙන අධික වේදනාවක් ඔසප්වීම සමග ඇතිවෙන අධික වේදනාව පිළිබඳ වෙන්න පුළුවන්. මේ නැත්නම් උදරයේ අධික වේදනාවක් ඇතිවීම. ඊළඟට මේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය නිසා උදර කුහරයේ ඇතුළත ඇලීම් ඇති වෙනවා. මේ ඇලීම් ඇතිවීමත් එක්ක පැලෝපිය නාලාව හිරවීම වෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා දරුඵල ප්‍රමාද වෙන්න, එහෙම නැත්නම් දරුඵල අහිමි වෙන්න වගේ සංකූලතාවයක් ඇති වෙන්න පුළුවන් එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය. ඊළඟට අනිත් ගෙඩි ගත්තම ඩිම්බකෝෂයක ගෙඩියක් හැදුනම ඒක සාමාන්‍යයෙන් ඩිම්බකෝෂය කියන්නේ උදර කුහරයේ ඇතුළත නිදහසේ තිබෙන අවයවයක්. මේක සාමාන්‍යයෙන් කිසිම අවයවයකට මේ සම්බන්ධ වෙලා තියෙන අවයවයක් නෙමෙයි. ලේසැපයම ලැබෙනවා ඒ රුධිර වාහිනිය මගින්. අනිත් කොටස් ඔක්කොම ඩිම්බකෝෂයේ නිදහසේ තිබෙන්නේ. එතකොට මේ ගෙඩියක් එක්ක ඩිම්බකෝෂය විශාල වුණොත් මේක උදර කුහරයේ ඇතුළත කැරකීමකට ලක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිදහසේ තියෙන අවයවයක් අපි කියමු කැරකීමට ලක් වෙනකොට මේකට රුධිර සැපයුම අවහිර වෙනවා. එහෙම නම් ඩිම්බකෝෂයේ මිය යාමේ අවතාරණමක් තියෙනවා. අපි දන්නවා ඩිම්බකෝෂයෙන් තමයි ඩිම්බ පිට කරන්නේ. ඒ මගින් තමයි ඉදිරියේදී දරු පිළිසිඳ ගැනීමකට, දරුඵල ලබා ගැනීමට උපකාරී වෙන අවයවය. නිසා ඩිම්බකෝෂයේ මිය ගියොත් ඒක ගැටලුවක් වෙනවා. මේ වගේ තත්ත්වයකට අවදානමක් තියෙනවා සමහර ගෙඩි නිසා මේ ඩිම්බකෝෂය කැරකීමකට ලක් වෙනවා. අනිත් සංකූලතාවය වෙන්න පුළුවන් එක තමයි මේ ඩිම්බකෝෂයක් ඇතුළත තියෙන ගෙඩියකට ඇතුළත රුධිරය වහනයක් සිදු වෙන්න පුළුවන්. ඩිම්බකෝෂය ඇතුළත ලී ගැලීමක් සිදු වෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් මේ ඩිම්බකෝෂයේ ගෙඩිය පිටතට අපි කියන ගෙඩිය පුපුරලා යනවා කියලා. ඒ වගේ ඒ ගෙඩියෙන් පිටතට ලී වහනයක් සිදු වෙන්න පුළුවන්. ඒක එතකොට උදර කුහරයේ ඇතුළත ලී වහනයක් සිදු වෙනවා. නමුත් අපි බොහෝ කාන්තාවන් මේ ඩිම්බකෝෂයේ ගෙඩියක් කියලා කියූ පමණින්ම බය වෙන සංකූලතාවයක් තමයි මේ ඩිම්බකෝෂ ගෙඩිය පුපුරන්න පුළුවන්ද කියලා. ඒක ඉතාමත්ම කලාතුරකින් වෙන තත්ත්වයක්. එහෙම නිතරම ඩිම්බකෝෂ ගෙඩියක් තිබුණා කියලා එහෙම පිපිරීමකට ලක්වන්නේ නැහැ. මේ වගේ දේවල් තමයි බහුල සංකූලතා. අනිත් ඒවා තමයි සමහර විට ඕනම ගෙඩියක් පිළිකාවක් මත මඟට පත්වන්නට අවදානමක් තියෙනවා. ඒ වගේ සංකූලතා කලාතුරකින් ඇති වෙන්න පුළුවන්. දැන් මේ විදිහට ඩිම්බකෝෂ තුළ ගෙඩියක් තියෙනවා කියලා අපිට පෙර දැනගැනීමට ක්‍රමයක් තියෙනවද? මොනවා හරි රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවද? ඔව්.
නිම්බකෝෂයක ගෙඩියක් ගත්තම අපි දන්න උදර කුහරය තුල තිබෙන නිම්බකෝෂයේ මං කියන්නේ නිදහසේ තිබෙන අවයවක් කියලා. එතකොට මේක තරමක් ලොකු වෙනකන් ගෙඩියක් එක්ක කිසිම සංකූලතාවයක් කිසිම රෝග ලක්ෂණයක් කාන්තාවට පෙන්වන්නේ නැහැ. නමුත් අපි එන්ඩොමෙට්‍රියොසිස් වගේ ගෙඩියක් ගත්තොත් මේක ලොකු වෙනකොට ඒත් එක්ක උත්සප් වීම සමග අධික වේදනාවක් ඇතිවීම, උදරේ වේදනාවක් ඇතිවීම වගේ සංකූලතා මේ රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා. සමහර වෙලාවට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම රෝග ලක්ෂණයක් විදිහට පෙන්වන කරනවා. ඒ වගේම සාමාන්‍ය නිම්බකෝෂයේ ගෙඩිත් එක්ක උදරේ වේදනාව සහ ගෙඩිය ගොඩක් විශාල වෙනවා නම් අපි දන්න බොහෝ නිම්බකෝෂයේ ගෙඩි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 4ක 5ක වගේ ප්‍රමාණය තමයි තිබෙන්නේ. නමුත් සමහර ගෙඩි තිබෙන උදරේ පුරාම විශාල වෙන කියන්නේ දරු ගැබක් සිට තිබෙන කාන්තාවක් වගේ විශාල උදරේ විශාල වෙන තත්ත්වයේ ගෙඩි තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ඔබට උදරයේ විශාල වීම, උදරේ වේදනාවක් ඇතිවීම වගේ රෝග ලක්ෂණ කෑම අප්‍රියකම වමනය ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් මේ ගොඩක් විශාල වෙන ගෙඩියක් එක්ක. ඒ වගේම දැන් වෛද්‍යතුමනි මොන වගේ වයස් මට්ටම් වල කාන්තාවන්ටද මේ තත්ත්වය ඇති වෙන්න ප්‍රවණතාවය තියෙන්නේ? එක තීරණය වෙන්නේ මොන වර්ගයේ ගෙඩියක්ද කියන කාරණය. සාමාන්‍යයෙන් අපි අර නිම්බකෝෂයේ පිළිකා නොවන ගෙඩි ගත්තම මේවා බොහෝ දුරට ඇතිවන්නේ වයස අවුරුදු 18ත් 49ත් අතර වයස් සීමාව. ඒ කියන්නේ අපි කියන්නේ රීප්‍රොඩක්ටිව් ඒජ් කියලා කියන්නේ දරු පිස්සු ගැනීමකට හැකියාව තියෙන වයස් සීමාවේ කාන්තාවකට තමයි මේ නිම්බකෝෂයේ පිළිකා නොවන ගෙඩියක් ඇතිවීමේ අවදානම වැඩිම වයස් සීමාව වෙන්නේ. නමුත් නිම්බකෝෂයේ පිළිකා වන රෝග ගෙඩි වර්ග ගත්තම ඒවා බොහෝ වෙලාවට ඇතිවන්නේ අර වයසින් වැඩි කාන්තාවන්ට, වයස අවුරුදු 45ට වැඩි කාන්තාවන්ට, ආර්තවහරණයට පසු සිටින කාන්තාවන්ට නිම්බකෝෂයේ පිළිකාමය ගෙඩියක් ඇති වෙන්න තියෙන අවදානම වැඩි වෙනවා. දැන් මෙවැනි සංකූලතා තිබෙන කාන්තාවක් මොන වගේ වෛද්‍ය ප්‍රතිකාරවලටද වෛද්‍යතුමනි යොමු විය යුත්තේ? අපි ඒ කාරණාව පිළිබඳ කතා කරමු ඉක්මනින් වෙලාව බලලා. හොඳයි, හිතවතුනි අපේ වෛද්‍යතුමා සමග කතා කරන්න සෝදානම් වුණේ ඩිම්බකෝෂවල හටගන්නා ගෙඩි නිසා නැතිවන සංකූලතාවලට අපිට වෛද්‍යමය වශයෙන් මොන වගේ ප්‍රතිකාරවලට යොමු වෙන්න හැකියාව තියෙනවද කියලා තමයි අපි දැනගන්න සෝදානම් වුණේ වෛද්‍යතුමනි. නිම්බකෝෂයක ඇතිවන ගෙඩියක් ගත්තම බොහෝ දුරට මම කර කලින් කිව්වා වගේ ගෙඩි වර්ග කිහිපයක් තිබෙනවනේ. මේවායින් ඉබේම හැකිලී යන ගෙඩියකට නම් ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තත් නොගත්තත් මාස දෙක තුනකින් නැවත ස්කෑන් පරීක්ෂණයක් කරලා බලනකොට මේ ගෙඩිය ඉබේම හැකිලීලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ ගැන ඊතරම්ම කලබල විය යුතු අවස්ථාවක් නෑ. ඒ පිළිබඳ දැනුමක් තිබෙන විශේෂඥ වෛද්‍යවරයෙක් ස්කෑන් පරීක්ෂණයක් කරාම ඒක මේ ගැන ඔබට දැනුම් දීමේ හැකියාව තියෙනවා. මේක ඉබේ හැකිලීමට හැකිලී ගෙඩියක්ද නැති ගෙඩියක්ද කියන එක. ඊළඟ කාරණය තමයි මේ ගෙඩිය නිසා දරුඵල ප්‍රමාද වෙනවා නම්. එතකොට බොහෝ වෙලාවට මේ එන්ඩොමෙට්‍රියොසිස් වගේ ගෙඩියක් නිසා දරුඵල ප්‍රමාද වෙනවා නම් අපිට ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් දරුඵල ලබා ගන්න. අනිත් කාරණය නිම්බකෝෂයේ ගෙඩියක් නිසා වේදනාවක් ඇති වෙනවා නම් ඔසප් වීම සමග අධික වේදනාව, උදරයේ ඇති වෙන අධික වේදනාවක් වගේ ඇති වෙනවා නම් මේ වේදනාව වළක්වා ගන්න ඖෂධ ලබා දෙන වේදනානාශක ඖෂධ වගේම හෝමෝන ඖෂධ මගින් මේ ගෙඩිය වර්ධනය සහ ඉදිරියට වැඩි විශාල වීම වළක්වා ගැනීමට අපිට හැකියාව තිබෙනවා. මේ වගේ ප්‍රතිකාර ක්‍රම මගින් නිම්බකෝෂයේ ගෙඩිය නිසා ඇතිවන රෝග ලක්ෂණ පාලනය කිරීමට අපිට හැකියාව තිබෙනවා. නමුත් සමහර ගෙඩි වර්ග තියෙන නිම්බකෝෂී මේ කිසිම ප්‍රතිකාරයක් ලබා දුන්නත් මේ ගෙඩිය හැකිලී යන්නේ නැහැ. එවැනි අවස්ථාවක අපි ශල්‍යකර්මයකට යොමු වෙන සිද්ධ වෙනවා මේ නිම්බකෝෂී ගෙඩිය ඉවත් කරන්න. අපි ශල්‍යකර්ම ගත්තම සාමාන්‍යයෙන් ජීවිත අවදානමක් තිබෙන රෝග තත්ත්වයක් පිළිකාවක් වගේ තත්ත්වයකට හැරෙන්නට අපි නිම්බකෝෂයේ ගෙඩියකට කරන ශල්‍යකර්මය විවෘත සත්කමක් විදිහට කිරීම නිර්දේශ කරන්න හැ. මොකද ඒකට හේතුව වෙන්නේ නිම්බකෝෂයේ ගෙඩියක් අපි විවෘත සත්කමක් මගින් ඉවත් කරන්නට උත්සාහ කරනකොට උදරයේ කුහරයේ ඇතුළත ඇලීම් ඇතිවීමේ අවදානම වැඩි. ඒ වගේ අවස්ථාවක ඇලීම් තුනින් පැලෝපියා නාලා බහිර වීමත් ඉදිරියේදී දරු පිළිසඳ ගැනීමේ හැකියාව අඩු වීමටත් බලපාන්න පුළුවන්. ඒ නිසා මේ නිම්බකෝෂික ගෙඩියකට අපි සැත්කමකට යොමු වෙනවා නම් ඒකෙදි ප්‍රධාන වශයෙන්ම ලැපරොස්කොපි සැත්කමක් විදියට අපි නවීන තාක්ෂණ ක්‍රමයේ යොදාගෙන කරන ලැපරොස්කොපි සැත්කමකට යොමු වීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. දැන් මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න එදිනදා තිබෙන ජීවන පුරුදුවල බලපෑමක් තියෙනවද වෛද්‍යතුමනි? ඔව්, ඒ කියන්නේ ඕනම නිම්බකෝෂික ගෙඩියක් ඇති වෙන්නේ අපි දන්නවා අර රීප්‍රොඩක්ටිව් ඒජ් එකේ. සාමාන්‍යයෙන් අර කාන්තාව මේ දරු පිළිසිඳ ගැනීමට සුදුසු හැකියාව තිබෙන වයස් සීමාවේ කාන්තාවන්. එතකොට මේ කාල සීමාවේදී සිරුරේ බර
නිවැරදි පරිදි තබා ගැනීම. තරබාරු වීම සමහර ලාට මේ සිරුරේ හෝමෝන බැලන්ස් එක වෙනස් වෙන්න, එතකොට ඩිම්බ කෝෂ නිසිම පරිදි ක්‍රියා නොකරන්නට හේතු වෙන නිසා තරබාරු බව වළක්වා ගැනීම වැදගත් වෙනවා. නිසි පරිදි මාසිකට සැරයක් ඔසවපීම සිදු වෙනවා නම් මේ ඩිම්බ කෝෂවල අවදානම් තත්ත්වෙ නැති වීම අවදානමත් අඩු වෙනවා. ඒ හැරෙන්නට ඔබ ලබා ගන්න ආහාර පුරුදු එහෙම නැත්නම් වෙනත් ජීවන රටාවේ දේවල් බොහෝ දුරට මේ ඩිම්බ කෝෂයේ ගෙඩිවලට බලපාන්නේ නැහැ. නමුත් නිසි පරිදි ව්‍යායාම කිරීම සහ ආහාර පාලනයක් ඇතුළු ලබාගෙන සිරුරේ බර නිවැරදි පරිදි තබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි අවසන් වශයෙන් මම දැනගන්න කැමති ඔබතුමාගෙන් මේට අමතරව ඩිම්බ කෝෂ ආශ්‍රිත මොන වගේ රෝගී තත්ත්වයන් කාන්තාවන්ට බහුලව ඇති වෙන රෝගී තත්ත්වයන් තියෙනවද? ඔව්. මම මුලින්ම කිව්වා වගේ ඩිම්බ කෝෂවල ගෙඩි ඇතිවීම විතරක් නෙමෙයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන රෝග තත්ත්වය නිසා කාන්තාවන්ට බොහෝ වෙලාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන එක ඩිම්බ කෝෂයෙන් පිටතටත් පැමිණෙන සමාලාට උදර කුහරය ඇතුළත ඇලීම් ඇතිවීම පැලෝපියනාල අවහිරවීම වගේ තත්ත්වයකට යනවා. තවත් බහුලම රෝග තත්ත්වයක් තමයි පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. බොහෝ දෙනෙක් හිතනවා මේක මේ ඩිම්බ කෝෂයේ තියෙන ගෙඩි වර්ගයක් නිසා ඇති වෙන රෝග තත්ත්වයක් කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි ඒක. ඩිම්බ කෝෂයකින් සාමාන්‍යයෙන් අපි මාසිකට සැරයක් ඩිම්බ පිට වෙනකොට ඒක ඩිම්බය පිට වෙන ඩිම්බය සැදෙන අවකාශය අපි ෆොලිකල් එකක් කියලා කියනවා. මේක හෙමින් හෙමින් විශාල වෙලා සෙන්ටිමීටර 2ක ප්‍රමාණයකට විශාල වෙලා තමයි ඩිම්බයක් පිට වෙන්නේ. නමුත් මේ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියන තත්ත්වයත් එක්ක එහෙම ඩිම්බ කෝෂයේ ඇති වෙන ෆොලිකල් විශාල වෙන්නේ නැතුව ඉතා කුඩාවට විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. අපි කියනවා එතකොට ඩිම්බ කෝෂයේ වතුර බිබිලි වගේ තත්ත්වයක් තිබෙනවා කියලා ස්කෑන් පරීක්ෂණවලදී හඳුන්වා දෙන්නේ මේ තත්ත්වය. ඒක නිසා බොහෝ දුරට ඇතිවන ගැටලු තමයි ඔසප්වීම අක්‍රමවත් වීම, දරු පිළිසඳ ගැනීම ප්‍රමාද වීම, ඊළඟට සිරුරේ හෝමෝන බැලන්ස් එක වෙනස් වීම නිසා රෝම ඇතිවීම වැඩි වීම, කුරුල ඇතිවීම, දරබාරුකම වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. හොඳයි. හිතවතනි අද අපි කතා කරේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව හටගන්නා ගෙඩි නිසා වෙන්නේ නැතිවෙන සංකූලතා පිළිබඳ. ඉතින් අපේ වෛද්‍යතුමායි පිළිබඳ ඔබට හොඳ පැහැදිලි කිරීමක් සිදු කරා. වෛද්‍යතුමනි, මෙහෙවින් ස්තුතියි මේ කතාබහ අද දවසේ බ්‍රහස්පතින්දා නගසවන තුලින් අර්ථවත් කරන අපිත් එක්ක සම්බන්ධ වුණාට. අද අපිත් එක්ක සම්බන්ධ වුණා විශේෂඥ වෛද්‍ය චමින්ද මාතට වෛද්‍යතුමා. මෙහෙවින් ස්තුතියි. අපේ තවත් දවසක් වෛද්‍යතුමනි හමු වෙමු. අයිබෝන්. හිතවතනි තවත් බොහොම වටින දෙයක් බ්‍රහස්පතින්දා නගසවනින් ඊළඟට ඔබට තිරණය කරන්න සූදානම්. රටේ ආර්ථිකයට වගේම ඔබේ ආර්ථිකයත් සවිමත් කරගන්න ඊළඟට ඔබට කියාදෙන පාඩම මොකද්ද කියලා අපි බලමු. පුංචි විරාමයක් අරගෙන.